මෙම අලංකාර මත් උදැස්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උදැස්සන යාඥාවට සහභාගී වෙන ඔබ හැම කෙනෙක් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඉතා අලංකාර මත් දවසක් ගත කරන්නට අද දවසේ උන්වහන්සේ අපට ශක්තිය කරුණාව නිදහස් කර තිබෙනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපි සියලු දෙනා මේ උදැස්සන කාලයේ එක්සිත් වෙමින් ඔබත් ඉන්න පළාත මත දේශයේ මත අපි සියලු දෙනා එක්සිත් වෙමින් මේ උදැස්සන කාලයේ අපි මොහොතක් අද දවස නිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර ශුද්ධ වූ ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපි මේ උදැස්සන කාලේ අපි ඔබ වහන්සේගේ අනර්ග නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ, ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේ අපව කැඳවා ගත්තා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේට ස්තුති වේවා, ගෞරව වේවා, ප්‍රශංසා වේවා, নমස්කාර වේවා, මහිමය වේවා. ඔබේ නාමයට ගෞරව කරනවා. ස්වාමීන් වහන්සේ ශුද්ධයි, අලංකාරමත් දෙවියන් වහන්සේ, සිළු පරම්පරාවල් වල රජකම් කරන්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් ඔබේ නාමයට ගෞරව වේවා, ස්වාමීන් ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ ශුද්ධයි, নমස්කාර වේවා. ඔබ වහන්සේ ස්වාමින්ගේ ස්වාමී, රජුන්ගේ රජු ඔබයි ස්වාමිනේ. මේ උදැස්සන කාලේ අපි ඔබේ නාමයට ගෞරව කරනවා. අප මත ඔබ වහන්සේ පුදුම දේවල් කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනේ මේ යාඥා කාලයට එක්සිත් වෙන හැම කෙනෙක් මත ඔබ වහන්සේ කළ තිබෙනා උස්සියලු ක්‍රියාවන් නිසා මේ උදැස්සන අපි ඔබගේ නාමයට ප්‍රශංසා කරනවා. අපි ඔබගේ නාමයට ගෞරව කරනවා. අපි ඔබ වහන්සේගේ නාමයට নমස්කාර කරනවා. අද දවසේද ස්වාමිනේ, ඔබ වහන්සේ අප සියලු දෙනාගේ ජීවිතයේ මත ස්වාමිනි බලවත් දේවල් කරමින්, අපව බලවත් කරමින් ඔබ වහන්සේ අපව ඉදිරියට රැගෙන යමින් සිටිනවා. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි. අපි සියලු දෙනා මේ උදැස්සන කාලේ ඔබ වහන්සේගේ අභිමුඛය තුල එක්සිත් වෙමින් සියලු මහිමය, ගෞරවය, ප්‍රශංසාව මේ උදැස්සන කාලේ ඔබ වහන්සේට ඔසවමින් අපි ඔබ වහන්සේගේ අභිමුඛය යටහත් වන්නෙමු. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි, හොඳයි මේ උදැස්සන කාලෙත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරන්නට යනවා. දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ශක්තිමත් වෙමින් ගොඩ නැගෙමින් අද දවස තුළ අපි ගමන් කරන්නට යනවා. අද දවසේ අපි බලන්නට යන රෝම 4 පරිච්ඡේදයේ 17 වගන්තිය ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා. ආබ්‍රහම් තමා විශ්වාස කළා වූ, මලවුන් ජීවත් කරන්නා වූ, නැතිදේ ඇතිදේ මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සියල්ලන්ගේ පියාණෝය. ආමෙන්. ප්‍රේමන්ත සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා නැතිදේ ඇතිදේ මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. මේ උදැස්සන අපි මෙනෙහි කරන්න යන්නා වූ කාරණාව නම් එයයි. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ නැති දේවල් ඇති දේවල් මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ, මේ උදැස්සන කාලයේ ඔබේ නිස්ථානය තුළ ඔබගේ ජීවිතයේ කුමන ස්ථානයක ඔබ හිටියත්, ඔබේ ජීවිතයේ කුමන අඩුපාඩුවක් තිබ්බත්, ඔබට දේවල් නැතිව තිබ්බත් මේ උදැස්සන කාලයේ උන්වහන්සේ තුළ ඔබ සියල්ල තිබෙන්නා වූ මිනිස්සෙක් හැටියට උන්වහන්සේ ඔබව ඔසවන්නට යනවා. සහෝදරයා සහෝදරිය, නැති දේවල් උන්වහන්සේ ඇති දේවල් මෙන් සඳහන් කරන්නට යනවා. ජීවමාන යේසුස් වහන්සේව අදහගත්තා වූ මිනිස්සෙක් හැටියට මේ උදැස්සන කාලේ උන්වහන්සේ ඔබව බලවත් කරමින් සිටිනවා. අපේ ජීවිතයේ අපි කුමන ස්ථානයක් තුල අපේ ජීවිතේ ගමන් කරත් ඔබ ස්ථානයේ තුල ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න අද දවසේ උන්වහන්සේ ඔබ සියල්ල තිබෙන්නා වූ මිනිස්සෙක් හැටියට උන්වහන්සේ ඔබව ඔසවන්නට යනවා. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. කුමක් නිසාද ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ තමා විශ්වයේ සියලු වැසියන්ද නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දූවිල්ලේ මනුෂ්‍යව නිර්මාණය කරලා ජීවනයේ හුස්ම දුන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමන්ගේ දේවත්වය අතහැර දමලා මිනිස්සෙක් හැටියට මේ පොළොවට පැමිණිලා උන්වහන්සේ අප වෙනුවෙන් කුරුස්සිය මත ජීවිතේ පූජාවක් කරලා උන්වහන්සේගේ පූජාව තුළින් සියලු ආශිර්වාදය අපේ ජීවිතේ මත නිදහස් කරා. එම නිසා මේ උදැස්සන කාලයේ ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබට තිබෙන්නා වූ නැතිවෙන්නා වූ දේවල් නොවේ. ඔබ ඇදහිල්ලෙන් විශ්වාස කරන්නට අවශ්‍යයි උන්වහන්සේ තුළ
ඔබට සියල්ල තිබෙනවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ඔබ යේසුස් වහන්සේව පිළිගත් කෙනෙක් හැටියට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඔබ මත උන්වහන්සේ වාසය කරමින් ඔබේ ජීවිතය උන්වහන්සේ බලවත් කරමින් සිටිනවා. එම නිසා ඔබ දෙයක් නැති පුද්ගලයෙක් නෙවෙයි, ඔබට සියල්ල තිබෙනවා. උන්වහන්සේ එපිසේක 4ට අනුව ලෝකේ මවන්නට ප්‍රථමයෙන් උන්වහන්සේ සියලු ආශිර්වාද වලින් ඔබ ආශිර්වාද කර තිබෙනවා. එම නිසා අද දවසේ මේ උදෑසන කාලයේ ඔබේ ඇදහිල්ල ස්වාමීන් වහන්සේ තුල වර්ධනය කරගන්න, උන්වහන්සේ නැති දේවල් ඇති දේවල් මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ, අතීතයේ ඔබට කොමන දෙයක්ද නැති වුණේ, නමුත් මේ වර්තමාන කාලේ යේසුස් වහන්සේ තුල සියලු දේවල් ඔබට තිබෙනවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කර තිබෙනවා, උනස්සව බලවත් කර තිබෙනවා, සුද්ධාත්මනහස්සේ තුල ඔබව ආලේප කර තිබෙනවා. අද දවසේ ඔබ සියල්ල තිබෙනා වූ මිනිසෙක් ඇටියට යේසුස් වහන්සේ ඔබේ ජීවිතයේ ඉදිරියට සහ ඉහළට ඔබ රැගෙන යමින් සිටිනවා. එම නිසා ඔබ ඇදහිල්ල ඔබ ගොඩනගා ගන්න සුද්ධාත්මනහස්සේ තුල යාඥා කරමින් උන්වහන්සේ අද දවසේ ඔබට අවශ්‍ය කරන සියලු දේවල් අද දවසේ මත උන්වහන්සේ ඔබට දෙන්නට යනවා. යේසුස් වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේ තුල ගමන් කරන්න ස්වාමිනහස් ඔබට ආශිර්වාද කර තිබෙනවා. හොඳයි, මේ ලිදරව ඔබේ ජීවිතයට ඔබ ලබා ගනිමින් මේ උදෑසන අද දවස ඔබ ගත කරන්න. උන්වහන්සේ නැති දේවල් ඇති දේවල් මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ. මිනිසා පුරාණ කාලයේ අතීතයේ ඔබට කොමන දේවල් නැති වුණත් අද දවසේ ඔබට සියල්ල තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු ආශිර්වාද වලින් උන්වහන්සේ ඔබ ආශිර්වාද කර තිබෙනවා. යේසුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ, උන්වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරන්නට යන සහෝදරයා සහෝදරිය. හොඳයි, මේ උදෑසන කාලයේ ඔබ ඉන්න ස්ථානයේ තුල ඔබ ඉන්න දේශය මත ඔබ එක්සිත් වෙන්න අප ඔබ දිසා යාඥා කරන්නම්. දයාබර ශුද්ධ වූ ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන කාලයේ මේ යාඥාවට එක්සිත් වෙන හැම ජීවිතයක් උදෙසා අපි යාඥා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නැති දේවල් ඇති දේවල් මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමීනි, දා ඔබ වහන්සේ ආබ්‍රහම්ගේ ජීවිතයේ පුදුම දෙයක් කරා. ස්වාමීනි, ඔහුට දරුවෙක් සිටියේ නැහැ, නමුත් ඔබ වහන්සේ ඔහුට දරුවෙක් දුන්නා වූ දෙවියන් වහන්සේ. නැති දේවල් ඇති දේවල් මෙන් සඳහන් කරා ස්වාමීනි, ඔබ වහන්සේ පුදුම දේවල් කරා. අද දවසේ ස්වාමීනි මේ යාඥාවට සවන් දීගෙන මේ යාඥාව සමග එක්සිත් වීගෙන යාඥා කරමින් සිටින සෑම කෙනෙක් ඔබ වහන්සේට බාරයි. ඔවුන්ගේ ජීවිතයේ යමක් නැද්ද ස්වාමීනි? මේ උදැස්සන කාලේ ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ මත සියලු දේවල් නිදහස් කර තිබෙනවා. අද දවසේ ඔබ වහන්සේ පුදුම දෙයක් කරනවා. එදා ආබ්‍රහම්ගේ ජීවිතයේ මත ඔබ වහන්සේ පුදුම දෙයක් කළා ස්වාමීනි. ඒ වගේ අද දවසේද ස්වාමිනී බොහෝ හාස්කම්ද පුදුමද ලකුණුද කරුණකටගෙන සෙනගිගේ ජීවිතය මත ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියා කරමින් සිටින නිසා ස්තුතිවන්ත වෙනවා. ඊටත් වඩා මහත් දේවල් ඔබ වහන්සේ නිදහස් කරන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. පුදුමද හාස්කම්ද ලකුණුද කරුණකටගෙන මලවුන් ජීවත් කරන්නා වූ ස්වාමිනී සබහැ වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. මේ උදෑසන කාලේ සෑම ජීවිතයක් ඔබ වහන්සේට බාරයි. ආශිර්වාද කරන නිසා ස්තුති ස්වාමිනී. අද දවසේ ස්වාමිනී හැම කෙනෙක් ඔවුන් ස්වාමිනී ව්‍යාපාර ගොවිතැන් රැකී රක්ෂා වලට පිටත් වෙලා යන විට ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේගේ ශක්තිය බලය අනුග්‍රහය සෑම ජීවිතයක් මත තබන්න කියලා යාඥා කරනවා ස්වාමිනී. ඒ වගේම දරුවන් අධ්‍යාපනයට යන විට ස්වාමිනී නුවණද ප්‍රඥාවද දැනගැන්මද සෑම දරුවෙක් මත නිදහස් කරන්න කියලා ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරනවා ස්වාමිනී. සෑම දරුවෙක් ඔබ වහන්සේගේ රැකවරණය තුල රැගෙන යන්න කියලා යාඥා කරනවා. පවුලේ සෑම දෙනා තුල ස්වාමිනී ඔබගේ බලය අනුග්‍රහය නිදහස් කරන්න නිවස මත භූමිය මත පවුලේ සියලු දෙනා මත යේසුස් වහන්සේගේ ලේවල රැකවරණය ක්‍රියාත්මක වේවා ස්වාමිනී. එක්කෙනා තුල අන්‍යෝන්‍ය ප්‍රේමයේ ක්‍රියාත්මක වේවා, සතුට සමාදානයේ ප්‍රීතිය ක්‍රියාත්මක වේවා. අද දවසේ උන්ට විරුද්ධව තිබෙන සියලු අන්ධකාරයේ ක්‍රියාවල් යක්ෂයාගේ සියලු බාධාවල් යේසුස් වහන්සේගේ නාමයෙන් කඩා පැද දමා සෑම කෙනෙක් නිදහස් කරනවා මේ උදෑසන කාලේ. අද දවසේ ස්වාමිනී සියල්ල ඇති දෙයක් හැටියට ස්වාමිනී නැති දේවල් ස්වාමිනී ඇති දේවල් හැටියට ඔවුන්ගේ ජීවිතයට ලබා ගන්න ඇදහිල්ල කරුණකොටගෙන ස්වාමිනී හැම කෙනෙක්ට උපකාර කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී. යම් අයෙක් ස්වාමිනී ඔවුන්ගේ ජීවිතය මත යම් හාස්කමක් මේ උදෑසන බලාපොරොත්තු වෙනවද ඔබ වහන්සේගේ බලය කරුණකොටගෙන ඔබ වහන්සේගේ වචනේ කරුණකොටගෙන පුදුමද හාස්කම්ද ලකුණුද සියලු ජනාගේ ජීවිතය මත නිදහස් කරන්න කියලා යාඥා කරනවා. ආශ්චර්යමේ ක්‍රියාවන් සෑම කෙනෙක්ගේ ජීවිත
ජීවිතය මත නිදහස් වේවා ඔබ හස්සෙට පිපාසයෙන් ඔබ හස්සෙ තුල සොමිනි දේවල් බලාපොරොත්තු වෙන සෑම කෙනෙක් මත මහත් දේවල් අද දවස මත සිදු වේවා සොමිනි පුදුම දේවල් නැති දේවල් ඇති දේවල් මෙන් සදහන් කරන්නට යන නිසා අපි ඔබ හස්සෙට ස්තුතිවන්ත වෙනවා ප්‍රඥාව නුවණ දැනගැන්ම දරුවන්ගේ ජීවිතය මත නිදහස් වේවා අධ්‍යාපනයේ තුල ඉදිරියට යන්නට කරුණාව දෙන්න ස්වාමිනි ඔබ හස්සගේ ආශිර්වාදයේ දරුවන් මත තබන්න සෑම කෙනෙක්ගේ ජීවිතය මත අද දවස මත සොමිනි සුවය නිදහස් කරන්න කියලා යාඥා කරනවා බලවත් ගමනක් ඔබ හස්ස සමග ඇදහිල්ලෙන් ගමන් කරන්නට හැම කෙනෙක්ට කරුණා කළ මැනව පියාණනි අද දවසේ ආශිර්වාද කරන්න සිළු බාධාවල් කඩා වැටේවා සිළු යහපත් ක්‍රියාවල් අද දවස තුල සඵල වේවා සොමිනි ප්‍රේමයේ තුල ගොඩ නැගෙන්නට හැම කෙනෙක්ට උපකාර කළ මැනව සොමිනි අද දවසේ මේ සිළු මහිමේ ගෞරව ඔබ හස්සට සොමින් අද දවසේ ඔබ හස්සේ සිළු දිනකට ආශිර්වාද කරන්න ඔබ අභිමුඛයේ යටහත් වෙනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි ආමේන් ඔබ අද දවසේ මේ යාත්‍නා කාලයට එක්සිටින ඔබ හැම කෙනෙක්ට යේසුස් වහන්සේ විශාල ආශිර්වාද කර තිබෙනවා ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ හැම කෙනෙකුටම යේසු පිහිටයි